අපි පළවෙනිම TV series එක විදිහට කියන්න තියෙන්නේ කරේ ද ග්‍රිම්. ග්‍රිම් කියන්නේ සුපිරිම ස්ටෝරියක් තියෙන කතාවක්. සමහර මේකට සිංහල සබ් නැහැ ආරම මේ කියලා බලලා නැහැ. ඇත්තටම එහෙම බැලුවේ නැත්තම් ඒක මාර අපරාධයක්. අපි අතරෙම ජීවත් වෙනවා. එක එක සත්ව භාගයක් මිනිස්සු වෙන ජීවීන් කොටස. ඒ කියන්නේ භාගයක් වලයෙක් භාගයක් මිනිහෙක් ඒ වගේම භාගයක් ඌරුකෙක් භාගයක් මිනිහෙක් වගේ අන්න ඒ වගේ ව්‍යාගිස්ලා අන්න ඒ රටේ ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලන්ව බලන්න පුළුවන් මේගොල්ලන් අඳුර ගන්න පුළුවන් ග්‍රිම් වරුන්ගේ විතරයි. ඉතින් මේ ග්‍රිම් පරපුර එක්කෙනෙක් තමයි නික් කියන්නේ. මෙයාට මේ බල ඒ කියන්නේ මේ දකින්න පුළුවන් හැකියාව හම්බෙනවා මෙයාගේ නැන්දයෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ මේ නික් කොහොමද තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ වගේ සුපර්නැචරල් ක්‍රයිම් එක සටන් කරන්නේ. ඊට පස්සේ ප්‍රධාන කතාවක් ගලාගෙන යනවා. ඒ හැමදේම මේක දිහාට බලා ගන්න පුළුවන්. දෙවන TV series එක විදිහට අපි ගෙනාවේ මේ අවුරුද්ද නිකුත් වෙච්ච සුපිරිම TV series එකක් The Boys. මේක Amazon Prime හරහා තමයි නිකුත් වුනේ. මේක තමයි Amazon Prime වලින් නිකුත් වෙපු TV series වලින් වැඩියම බලපු TV series එක. සමහර විට ඉතින් මේක බලපුවම හිතෙන්නේ නැති Amazon Prime සුපිරිවීරින්ගෙන් ආතල් ගන්න වැඩිද මන්ද කියලා. මොකද කලින් The Tick එක සුපිරිවීරයෝ නිකන් කොමඩියක් කරලා තිබ්බේ. මේකත් ඒ වගේ තමයි. අද මේක නම් ටික් එක කරලා නම් පට්ට මේකේ මේ ටික් බලලා නැත්නම් ඉතින් මේ ටික් ගැන දන්නේ නැහැනේ. ටික් ගැන පස්සේ වීඩියෝකින් ගේන්න හිතන් ඉන්නවා. The Boys එකේ කියන්නේ මේ The Boys එක කතා වෙන කාලේ වෙනකොට ලෝකේ ඉන්නවා සුපිරිර ගොඩක්. හැබැයි මේගොල්ලෝ එළියට පෙන්නන් ඉන්නේ එකම උනා. ඒත් ඇත්තටම කරන්නේ තව තව දේවල්. ඒ කියන්නේ ගොඩක් නරක දේවල් කරනවා. ඒනවනේ මිනිස්සු දන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම නරක දේවල් කරනවා කියලා. මොකද ඒක ඒගොල්ලන්ගෙන් හංගලා තියෙන්නේ. හැබැයි මේ වගේ අසාධාරණකම්ට ලක් වෙච්ච කට්ටිය දන්නවා ඒගොල්ලන්ට අසාධාරණකමක් වුණා කියලා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට රජයෙන් උදව්වක් හම්බෙන්නේ නැහැ, වෙන කහින්වත් තැනකින් උදව්වක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ තනියම මේ සිටින්ට නිහිරව නැගී සිටින්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් හැදෙන ටීම් එකක් තමයි The Boys කියන්නේ. The Boys පටන් ගන්නෙ බිලි බුචේ තමයි මේකේ නායකයා. ඒ කියන්නේ මුලින්ම හියුට වෙන ප්‍රශ්නයක් හින්දා තමයි මේක ආරම්භ වෙන්නේ. බිලි බුචේ තමයි මේකේ ආරම්භකයා වෙන්නේ. හියුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ඒටෙන් කියන ස්ටිඩ්ස්ට හියු ගර්ල් ෆ්‍රෙන්ඩ් හරහා දුවලා ඊට පස්සේ හියු ගර්ල් ෆ්‍රෙන්ඩ් නැති වෙනවා. ඊට පස්සේ මේ බිලි බුචේ ඇවිල්ලා එයාවත් එක්ක කරගෙන ටීම් එක පටන් ගන්නවා. සමහරු කියන්නේ නම් මේක වැඩක් නැති TV series එකක්, එන්ඩින් එක වැඩක් නැහැ කියලා. හැබැයි ඇත්තටම මට නම් එන්ඩින් එක සුපිරි. එක එක්කෙනාගේ රසයන් වෙනස්නේ. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම බලන්න, බලලා තීරණය කරන්න මේක කොයි වගේ TV series එකක්ද කියලා. අපි ඊළඟ TV series එක, ඒ කියන්නේ තුන්වෙනි එක විදිහට අපි අරගෙන ආවේ DC universe එකේ Swamp Thing කියන TV series එක. මේක IMDb රේටින් වල 10න් 8ක් ලොකු අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි මේක පළවෙනි සීසන් එකෙන් පස්සේ කැන්සල් වුණා. මේක පළවෙනි එපිසෝඩ් එකෙන් පස්සේ මේ කැන්සල් වුණා. මේ ඒක අසාර්ථක වෙච්ච හින්දාවත්, ඒක ජනප්‍රියතාව අඩු වෙච්ච හින්දාවත්, එහෙම කිසිම දෙයකට නෙමෙයි මේ කැන්සල් වුණේ. මේක කැන්සල් වුණේ මේ ගොඩක් අය කියන විදිහට මේ බජට් ප්‍රශ්නයක් හින්දා. ඒ කියන්නේ මේගොල්ලෝ මේක ෂූට් කරන්න තෝරගත්ත ප්‍රදේශයට ගෙවන්න ඕන ගාණ වැඩි, අන්න ඒ වගේ කතන්දර ටිකක් හින්දා. හැබැයි ඉතින් මේ කැන්සල් වෙච්ච එක අපරාධේ. ඒ වගේම කැන්සල් වුණා කියලා බලන්න තියෙකත් අපරාධේ. මොකද ලස්සන ස්ටෝරියක් තියෙන කතාවක්. සමහරු කියනවා HBO එකෙන් හරි මොකකින් හරි තව වෙන චැනල් එකකින් මේක අරගණී කියලා. හැබැයි ඉතින් සත්‍ය සත්‍ය තව දන්නේ නැහැ. මේ කතාව පැත්තට හැරුණොත් එහෙම වගුරු බිමක් පැත්තේ අමුතු විදිහ ලෙඩක් පැතිරෙන්න පටන් ගන්නවා. මේකට බෙහෙත් හොයාගෙන එනවා මේ ඇබි කියලා ડોක්ටර් කෙනෙක්. මේ ඇබි ડોක්ටර්ට හම්බ වෙනවා මේ එහෙදී ඇලෙක් කියලා බයෝ සයන්ටිස්ට් කෙනෙක්. මේ බයෝ සයන්ටිස්ට් මේ ඒ වගුරු බිමේදී මිනිහෙක් වෙඩි තියලා මරනවා. ඉතින් මේ බයෝ සයන්ටිස්ට් වගුරු බිමට වැටෙනවා. වගුරු බිමට වැටුණාට පස්සේ මේ බයෝ සයන්ටිස්ට් ආයේ ස්වම්තිං විදිහට ඉපදෙනවා. මේ ස්වම්තිං කියන්නේ ගොඩක් දුරට මිනිහෙක් හරි, ඒ කියන්නේ සතෙක් හරි ඊට වැඩිය
ස්වභාව ධර්මය සහ මිනිහෙක්ගේ ආත්මයක් එක්ක වෙලා හැදිච්ච දෙයක් මේක විනාශ කරන්න හරි අමාරුයි. මොකද මේ මේක විනාශ කරත් ආයෙම මෙයා මේ අතු අරම වවාගෙන කොහමරි ආයෙම හැදෙනවා වැල්වලි. ටිකක් ඩාක් විදිහට යන අමුතු විදිහ කතාවක් තියෙන. ඕගොල්ලන් අනිවාර්ය මම බලන්න රෙකමෙන්ඩ් කරනවා ඔයගොල්ලෝ බලලා තීරණය කරන්න මේක මොන වගේ කතාවක්ද කියලා. මගේ නම් DC එකට අදාළව ආපු TV series වලින් උඩින්ම තියෙන TV series එක තමයි something කියන්නේ. සුපිරි ස්ටෝරියක් එක ටිකක් ඩාක් විදිහට යනවා. ඔයගොල්ලෝ බලලා තීරණය කරන්න මොන වගේ කතාවක්ද මේ කියලා. ඔන්න ඊළඟට ගෙනාවේ සුපිරිම කොමඩි TV series එකක්. මේකේ නම තමයි Malcolm in the Middle. මේක episode 151 season 7ක් විදිහට තමයි ආවේ. 2000 ඉඳන් 2006 වෙනකම් මේක විකාශය වුණා. සම්පූර්ණ සුපිරි මාතල් එකක් තමයි තියෙන්නේ. Big Bang Theory වගේ නන් නෙමෙයි. මොකද Big Bang Theory කියන්නේ නිකන් හිතලා වගේ hina වෙන්නත් උනන් හිතන්නත් උනන් මේක නෑ එහෙම නෙමෙයි. ඉතින් trailer එක දැක්කම තේරෙනරි පට්ටටි නෑන මාතල් එකක් කියලා. ටිකක් අර Simpson cartoon එකේ අනුකරණයක් තමයි මේකේ තියෙන්නේ. පවුලේ 6යි පස්සේ 7ක් වෙනවා. අම්මා තාත්තා සහ මේ කොල්ලෝ 4 දෙනෙක් තමයි ඉන්නේ. මේ කොල්ලන්ගෙන් බාලමෙක් කෙනා නෙමෙයි ඊට පස්සේ කෙනා තමයි මේ නල්කම් කියන්නේ. මෙයා IQ එක 165ක් තියෙන කෙනෙක්. ඉතින් ඒ කියන්නේ සුපිරි මොළකාරයෙක් කියලා දන්නේ මුට වෙන ආතල් වැඩ තමයි මේකෙදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හැම එකම මුට තමයි ආතල් දෙන්නේ. රේස් රීස් ඉන්න මෙයාගේ ලොකු එක්කෙනා ලොකුම කොල්ලා මූ මිලිටරි ගිහිල්ලා මිලිටරි ස්කූල් එකට ගිහිල්ලා තියෙන මොකද නසරාණි වැඩ හින්දා. ඊළඟ එක ඌ තමයි සම්පූර්ණ ඉස්කෝලෙම රන් ගන්න පොඩිම එක ඌ ආතල් දෙන්නම අරුවට තමයි මල්කම්ට. ඉතින් ඕගොල්ලොත් බලලා තීරණය ගන්න කොහොම TV series එකද මේක කියලා. අන්තිම TV series එක විදිහට අපි අරගෙන ආවේ The Typewriter. මේක මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සුපිරි හින්දි horror TV series එකක්. මේකේ ඇත්තම හොඳම දේ තමයි මේකේ concept එක. ඒ කියන්නේ මේකේ කතාව මාරම ලස්සනයි. storyline එක පට්ට. ඔයාලා හින්දි කියලා හරිය නැත්නම් මේක rating බලලා හරිය මේක බලන්න නැති ඉන්නවනේ. ඒක ඇත්තටම කරන ලොකු අපරාධයක්. මොකද මේක ඇත්තම ලස්සන කතාවක් තියෙන හොඳ TV series එකක්. මේ කතාව බැලුවොත් එහෙම පොඩ්ඩ තුන් දෙනෙක් ඉන්නවා. මේ යාළු තුන් දෙනෙක්. මේගොල්ලෝ මේ ghost cup එකක් තියාගෙන යනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ භූතෙක් අල්ලගෙන භූතෙක් හොයාගන්න තමයි try එක දෙන්නේ. ඉතින් මේගොල්ලන්ටම හරියන්නේ මේගොල්ලන්ගේම ගමේ තියෙනවා මේ බංගලාවක් අවුරුදු ගාණක් වහලා තිබ්බ මේකේ භූතෙක් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් ghost of Sultanpur. ඉතින් මේ ගෙදරට අවුරුදු ගානකට පස්සේ පවුලක් එනවා පදිංචියට. ඊට පස්සේ මේ පවුලට මොකද මේ ගෙදර වෙන්නේ? ඊට පස්සේ අර පොඩියුන් තුන් දෙනාට භූතෙක් හොයාගන්න පුළුවන් වේද? ඊට පස්සේ මේකේ ලස්සනම ස්ටෝරියක් තියෙනවා මේ භූත හැදිච්ච විදිය ගැන. මේකේ ගොඩක් හොරර් ගතිය නම් අඩුයි. හැබැයි ඒ කියන්නේ බය හිතෙනවා මදි. හැබැයි මාර කුතුහලයක් ඒ වගේම ත්‍රාසයක් තියෙන සුපිරි TV series එකක්. අනිවාර්යෙන් මිස් කරන්න නැතුව බලන්න කියලා තමයි කියන්නේ තියෙන්නේ.